පිවිතුරු හෙළුරුමේ නායක නීතිඥ උදේ ගම්මන් පිළ මහතා ඇතුළු පිරිසක් අද මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමිද බැහැ දුටුවා. විශේෂයෙන්ම ලංකාව අනාගමික රාජ්‍යයක් කරන්න ඕනි කියලා පිටුපත් ප්‍රකාශයේ තිබිලා ඒකට ඡන්දයක් ලැබුණම රටට භයානක තත්ත්වයකට යනවා අපේ මහනායක හඳුන අවුරුදු 2330 මේ රටේ තිබ්බ ඉංග්‍රීසි ආණ්ඩුව පවා ජය මේ බුද්ධාගමට ආරක්ෂා කිරීම රජයේ වගකීමක් කියන එක පිළිඅරගෙන තමයි ලංකාව තමන්ගේ යටතේ චෙක් කරගත්තේ. ඒතකොට එම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ව යෝජනා කරේ නැහැ ලංකාව අනාගමික රාජ්‍යයක් වෙන්න ඕනි කියලා. ජාතික හදවත නැත්තරපට තේන්න දෙන්න බෑනේ. අපට අවශ්‍ය වුණා පසුගිය ජනාධිපති වර්ණයේදී ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වෙනි පිටුව හරහා එතුමා කියලා තියෙනවා මේ රට ෆෙඩරල් රාජ්‍යයක් කරනවා මේ රට අනාගමික රාජ්‍යයක් කරනවා කියලා. පසුගිය ආණ්ඩුව සමග වෛරයෙන් කේන්තියේ අපේක්ෂා බංගත්තු හිටිය ජනතාව 230 වෙනි පිටුව බල්ලා නෙවෙයි ඡන්දෙ දුන්නේ. ඒ පිටුව දැක්කා නම් ඡන්දෙ දෙන්නේ නැහැ. ඒ වගේම දැන් ඔබතුමා පසුගිය සමයේ පාස්කු ප්‍රහාරට අදාළ විශේෂ වාර්තා කිහිපයක් එළි දැක්වුවා. නමුත් ඒ සම්බන්ධව ඔබතුමාටම අපවාද එල්ල වුණා මිසක් කවුරක්වත් ඒ සම්බන්ධයෙන් उत्तर කලාද ඒ ලිපියට කිසි පියවරක් නොගෙන රවි සෙනවිරත් මහතා දවස් 12ක් තමන්ගේ බාරේ තබාගෙන හිටියාද එයි ප්‍රතිඵලයක් විදියට පාස්කු ප්‍රහාරය සිදු වුණාද ඔන්න ඔය ප්‍රශ්න තුනට උත්තර දෙන්නේ නැතුව වෙන මොන වැල් බයිලා කිව්වත් ඒකෙන් පළක් වෙන්නේ නැහැ දැන් බලන්න ඇමරිකා එක්සත් ජනපදයේ මීට මාසයකටත් වඩා වැඩි කාලයකට පෙර තමයි ඉන්දියානු බුද්ධ්‍යාංශ අපේ බුද්ධ්‍යාංශ වලට දැනුම් දුන්නේ අරුගම්බේ ප්‍රහාරයක් කෙල්ල වෙනවා කියලා එහෙම තිබියදී ජනාධිපතිතුමන් කියනවා අපි සද්ද නැතුවම ආරක්ෂාව සැලැස්සුවා ඔන්න ආණ්ඩු අපේ හැටි එහෙමයි කියලා. හැබැයි අනුර කුමරුව වඩාගෙන ඇවිත් සිංහාසනයේ වාඩි කරපු ඇමරිකාව ආණ්ඩු අසිරුතාවයට පත් වෙන හතරවන පියවරේ අනතුරු ඇඟවීමක් කරන්නේ නැහැ බරපතල හේතුවක් නැතුව. ඇමරිකාව ඇතුළු ලෝක ප්‍රජාවට සාධාරණ සැකයක් තියෙන්න ඇති. තවමත් මහජන ආරක්ෂක ලුකුපුටුවේ ඉන්නේ රවි සෙනවිරත්න මහත්තයා. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ ලිපිය වගේම අපේ බුද්ධ්‍යංශ අරුගම්බේ ප්‍රහාරය ගැන යැවුව ලිපිය තාමත් මේසු ඇති ඒ ගැන කිසි පියවරක් අරගෙන නැතු ඇති ඒ නිසා අපේ ජනතාව හරි අපි ආරක්ෂා කරගන්නවා කියන පදනමින් මේ අනුතුරු ඇඟවීම කළා තියෙන්නේ තමන්ගේ පළවෙනි මාසේ මෙවැනි අකරතැබ්බයක් කරගත්ත ආණ්ඩුවක් ලංකා ඉතිහාසෙම නැහැ පසුගිය ආණ්ඩුව උනත් අර මහ බැංකු බැඳුම් කර වංචාව කරන්නේ දෙවෙනි මාසේ පාස්කු ප්‍රහාර පිළිබඳ වාර්තා එව්වා කියලා තැපෑලෙන් මේක යම්සි ජමල්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ ලිපිය එව්ව නිර්නාමිකයා කවුදයි කියලා සොයා ගැනීම මගේ වක්කීමක් නෙවෙයි ජනාධිපතිතුමාගේ වක්කීමක්